ආයිබෝන්ඩුවේ පුතේ ඔන්න අපේ පුරුදු විදියටම ගිය සතියේ පොරොන්දු වෙච්ච විදියටම නැවත වතාවක් එකතු වෙනවා උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදී කියන විෂය ධාරාවේ බිම් මැනුම සහ මට්ටම් ගැනීම කියන පාඩමේ තවත් එක් සුවිශේෂී පාඩමක් එක්ක එතකොට දූල පුතාලට මතක නම් අපි ගිය සතියේ ආරම්භ කරා බිම් මැනුමේ ශිල්ප ක්‍රම ගැන කතා කරන්න එතකොට අද දවසේ අපිට කතා කරන්න තියෙන්නේ බිම් මැනුමේ ශිල්ප ක්‍රම වලම දෙවෙනි කොටස එතකොට හරියටම කියනවනම් අපි අද කතා කරන්නේ නිපුණතා අංක 3 12 ශ්‍රේණියේ බිම් මැනුම සහ මට්ටම් ගැනීමේ සූදානම ප්‍රදර්ශනය කරයි කියන නිපුණතාවය. එතකොට ඒ අර්ථයේ බිම් මැනුමේ ශිල්ප ක්‍රම ගැන තමයි අද අපි මේ කතා කර කර ඉන්නේ. හොඳයි. එහෙනම් අපි බලමු දුවේ පුතේ අද පාඩම අවසන් වෙනකොට දූල පුතාල මොනවද ඉගෙන ගන්න කියලා. අද පාඩම ඉවරනකොට දුවේ පුතේ ඔයාලට ඉගෙන ගන්න ලැබෙනවා දම්වැල් බිම් මැනුම කියන සුවිශේෂී බිම් මැනුම ආකාරය. ඒ වගේම තමයි දම්වැල් මැනුමේදී භාවිතා කරන පාරිභාෂික වචන විස්තර කිරීමේ හැකියාව දූල පුතාට ලැබෙනවා. ඒ වගේම දම්වැල් බිම් මැනුම සිදු කරන ආකාරයේ විස්තර කිරීමේ හැකියාව දූල පුතාට ලබා ගන්නවා. එතකොට විස්තර කරන ඒ හැකියාව ලබාගෙන ඒක කරන්නේ කොහොමද කියලා විභාග ප්‍රශ්නකට ආවොත් විස්තර කිරීමේ හැකියාව දූල පුතාට ලබා ගන්නවා. හොඳයි පුතේ මුලින්ම කියන්න ඕනේ මේ පාඩමට සම්බන්ධ වෙනකොටත් අපිට පසුගිය පාඩම් වල දැනුම අවශ්‍ය වෙනවා. ඒ හින්දා පසුගිය පාඩම් සමග දූල පුතාල එකතු වුණේ නැත්නම් channel NIE කියන YouTube නාලිකාව ඔස්සේ ගිහිල්ලා අපේ පරණ පාඩම් ටික නරඹන්න පුළුවන්. ඒවා නරඹලම මේ පාඩම් එක්ක ඉදිරියට එකතු වෙන්න නැත්නම් ඇත්තටම අතරමං වීම සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඉතින් පාඩම අමාරුයි කියලා ඇත්තටම පාඩම අමාරු නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අපි දිගටම එකතු වෙලා හිටියේ නැති එක. හොඳයි. මතක් කරගමු පසුගිය සතිය අපි මොනවද කතා කරේ කියලා. බලන්න අපි මුලින්ම කතා කරා තලමේස මිනිත මැනුම ගැන. එතකොට බිම් මැනුමේ ශිල්ප ක්‍රමයේ අර්ථයේ තලමේස මිනිත මැනුම තමයි අපි මුලින්ම කතා කරපු බිම් මැනුම් ආකාරය. ඊළඟට දුවේ පුතේ අද අපි කතා කරනවා දම්වැල් මැනුම ගැන. එතකොට මීට අමතරව බිම් මැනුම් ආකාර රාශියක් තියෙනවා කියලා අපි කතා කරා. එතකොට මෙන්න මේ බිම් මැනුම් ආකාර සියල්ල ඉදිරියට අපි ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම මුලින්ම කියන්න ඕනේ දුවේ පුතේ දම්වැල් මැනුම කියන්නේ මේ තියෙන බිම් මැනුම් ආකාරවල අපි විශාල කාලච්ඡේද ප්‍රමාණයක් වෙන් කරලා කතා කරන මාතෘකාවක්. ඒ හින්දා අද දවසේ අපට දම්වැල් බිම් මැනුම කතා කරලා අවසන් කරන්න පහසු වෙනවා. ඒ හින්දා මේ පාඩම සහ ඊළඟ පාඩමෙන් මේ පාඩම සම්පූර්ණයෙන් ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා අද ඇත්තටම කතා කරන්නේ දම්වැල් මැනුමේ පළවෙනි කොටස කිව්වොත් වඩා නිවැරදි. හොඳයි. එතකොට ඊට පස්සේ අපි මෙන්න මේ කොටස් ටිකත් කතා කරලා අපි බිම් මැනුමේ ශිල්ප ක්‍රම අවසන් කරන්න පුළුවන්. හොඳයි, අපි එහෙනම් මුලින්ම බලමු මොකක්ද මේ දම්වැල් මැනුම කියන්නේ කියලා. බලන්න මෙට්‍රික් දම්වැල්, ඉංජිනේරු දම්වැල්. මේ වචන දෙක කියපුවාම දූල පුතාලට මතක් වෙනවා අපි කතා කරා මේවා කොහොමද හදලා තියෙන්නේ නේද? යකඩ පුරුක් වලින් හදලා තියෙන්නේ නේද? විශාල බරක් තියෙන වාංගයක් නේද? මෙන්න මේ මෙට්‍රික් දම්වැල් හෝ ඉංජිනේරු දම්වැල් භාවිතා කරලා, එහෙම නැත්නම් වර්තමානයේදී වැඩිපුරම භාවිතා කරන්නේ මිනුම් පටි. එහෙනම් මිනුම් පටි භාවිතා කරන්නත් පුළුවන්. එතකොට මිනුම් පටි හෝ භාවිතා කරලා රේකීය මිනුම් පමණක් භාවිතා කරලා ඉඩමක ශේෂ්ත්‍රඵලයේ සෙවීමේ ක්‍රියාවලිය තමයි දුවේ පුතේ දම්වැල් මැනීම කියලා කියන්නේ. මේකේ මූල ධර්මය තමයි ඉඩම ත්‍රිකෝණවලට බෙදලා වර්ගඵලය ගණනය කරන එක. ඇත්තටම කියනවා නම් මෙන්න මේ ක්‍රමය තමයි පෞද්ගලිකවම මගෙනම් බොහොම කැමති, ඒ කියන්නේ වඩාත්ම කැමති ක්‍රමය. ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි අපිට කඩෙන් ගිහිල්ලා මුදල් දීලා මිලදී ගන්න තියෙන්නේ මිනුම් පටි දෙකක් පමණයි. අනිත් සියලුම උපාංග අපිට සපයා ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ලොකු වැඩක් කරන්න පුළුවන් අවම වියදමකින්, අපිට ඕන වෙලාවක භාවිතා කරන්න පුළුවන්. ඒ හින්දා රැඳිලා ඉන්න දිකටම පාඩමත් එක්ක දූල පුතාලට තේරේ කොච්චර ලේසි ක්‍රමයක්ද, ඒ වගේම කොච්චර ප්‍රායෝගිකයිද කියලා. හොඳයි, එහෙනම් බලන්න ඒක තමයි මේ කියන්නේ. දම්වැල් මැනුම කියන්නේ ඉඩමක් මැනීමට භාවිතා කරන්න පුළුවන් ඉතාම සරල, පහසුම සහ පැරණි නිවැරදි ක්‍රමවේදයක්. මේ කරුණ බලන්න, කෝණික මිනුම් රහිතව තමයි මේක සිද්ධ කරන්නේ. මං දූල පුතාලට කිව්වා රේකීය මිනුම් පමණයි ලබා ගන්න කියලා. ඒ කියන්නේ කෝණික මිනුම් ලබා ගන්නේ නැහැ කියන එකනේ නේද? ඔව්, කෝණික මිනුම් පමණක්, ඒ කියන්නේ රේකීය මිනුම් පමණක් භාවිතා කරලා චාපඡේදනයක් මගින් නිර්මාණය කරගන්න පුළුවන් සරලම ජාමිතික රූපය තමයි පුතේ ත්‍රිකෝණය. එතකොට අන්න ඒ හින්දා තමයි අපි මෙන්න මේ ක්‍රමයේදී ඉඩම ත්‍රිකෝණවලට බෙදලා
වර්ගඵලයේ සෙවීම තමයි මූලධර්මය කියලා කතා කරේ. අපි බලමු පුංචි උදාහරණයක් බලන්න. මේ තියෙන්නේ පැත්තක දිග x වන චතුරස්‍රයක් කියලා හිතන්න. එතකොට දූලා පුතාලා මැනගත්ත ඉඩම 4s ඉඩමක් වගේ පේන්න තියෙනවා. එතකොට ලොකු ඉඩමක් මයින්කොට ඕක හරි 4s ද කියලා අපිට පේන්නේ නැහැ. කොහොම හරි අපි පැති 4 දිග මැන්නම අපිට ආවා එක පැත්තක දිග අපි හිතමුකෝ මීටර් 10යි කියලා. තව මීටර් 50යි කියලා හිතන්නකෝ. එතකොට මීටර් 50 පැති 4ක් අපි මැනගත්තොත් ඒ අඳින්න පුළුවන් එකම ජ්‍යාමිතික රූපයේ පුතේ ඕකද? මොකද දූලා පුතාලා හිතන්නේ? නෑ පැත්තක දිග අපි සලකනාගයක් වෙන්න ඕන තරම් චතුරස්‍ර අඳින්න පුළුවන් මේ බලන්න මේ චතුරස්‍රෙත් පැත්තක දිග කලින් චතුරස්‍ර ගානමයි හැබැයි කෝණ වලින් ඒ ඉඩමේ හැඩේ වෙනස් වෙලා ඒතර අපි මනින ඉඩමේ හැඩේ වෙනස් වුණොත් එහෙම අපේ කාර්ය හරියට සිද්ධ කරගන්න බැරුව යනවා නේද හැබැයි දුවේ පුතේ අපි ත්‍රිකෝණයක් සැලකුවොත් ත්‍රිකෝණේ පාද තුන අපි හිතුවොත් එහෙම x y z කියලා ඒ පාද තුන x y z වෙන ආකාරයට නිර්මාණය කරන්න පුළුවන් එකම සංමුත රූපය එකම ත්‍රිකෝණයක් පමණයි අර චතුරස්‍රය වගේ වෙනස් වෙන්නේ නැහැ ඒකයි කිව්වේ අපි ඉඩමත් ත්‍රිකෝණ වලට බෙදනවා නම් අපිට කෝණ මනින්න අවශ්‍යතාවයක් නැහැ පාදවල දිග විතරක් මැන්නම අපිට අවසාන සිතියම නිර්මාණය කරගන්න පුළුවන් මේකෙදී අපි ත්‍රිකෝණ වලට වෙන් කරනවා කියලා කතා කරානේ මේ වෙන් කරන ත්‍රිකෝණ දුවේ පුතේ ඇස් මට්ටමින් මනාව සැකසුණු ත්‍රිකෝණ වෙන්න ඕන මං කියනවා ඊගාවට මොනවද මේ මනාව සැකසුණු ත්‍රිකෝණ කියන්නේ කියලා සමපාද ත්‍රිකෝණය කියන්නේ ඊටාම සුදුසු ත්‍රිකෝණ ආකාරය හැබැයි සමපාද ත්‍රිකෝණ පුතේ හැම අවස්ථාවෙම අපිට නිර්මාණය කරගන්න බැහැ අපේ ඉඩම්වල හැඩය අනුව ඒ හින්දා අපි අවම වශයෙන් උත්සාහ කරන්න ඕනේ අවම වශයෙන් ඒ කියන්නේ කුඩාම කෝණයේ අංශක 30ක් වන පරිදි එම නැත්නම් විශාලම කෝණයේ අංශක 120ක් වන පරිදිවත් ත්‍රිකෝණයක් තෝරා ගන්න. ඉතින් ඔය අගයන් දෙක විභාගෙට අහනවා දුවේ පුතේ. ඒ හින්දා මතක තියා ගන්න හොඳට. ඔය එක අගයක් මතක තියාගත්තා නම් ඇති. නේද? ඔය හිතන්න 120 කියන අගය අපි මතක තියාගත්තා කියලා විශාලම ඉඩ දෙන්න පුළුවන් කෝණේ. නේද? ඔව්. එතකොට 120ක් වුණොත් එහෙම ඉතුරු වෙනවනේ තව කෝණ දෙකක්. ඒ කෝණ දෙකටම යන්න ඕන අංශක 60යි. එහෙනම් කුඩාම කෝණය 62කින් බෙදපුවාම අංශක 30ක් වෙනවා නේද මොකද ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180යි. ඒතර එහෙම වුණොත් අමතක නොවි ඔය පොයින්ට් එක ඔළුවේ තියාගන්න පුළුවන්. එහෙනම් බලන්න මේ තියෙන අපි කතා කරපු ඔය කියපු ත්‍රිකෝණ ටික. බලන්න ඊටාම සුදුසු ත්‍රිකෝණයක් තියෙනවා පළවෙනි රූප සටහනේ දූල පුතාලට පේන්නේ. බලන්න ඒකේ අංශක 60 ඔව් ඒ කියන්නේ සමපාද ත්‍රිකෝණයක්. ඒක තමයි ඊටාම සුදුසු ත්‍රිකෝණය. දෙවෙනියට තියෙනවා මනාව සැකසුණු ත්‍රිකෝණයක්. ඒකේ විශාලම කෝණය 110ක් ඔව් අනිත් කෝණේ 40ක් එහෙනම් 150යි ඒ දෙක එකතුව එතකොට ඉතුරු කෝණය අංශක 30ක් වෙනවා ඊළඟට තියෙනවා දුවේ පුතේ පටු ත්‍රිකෝණය අංශක 155ක් විශාල කෝණේ විශාලතම කෝණයට ගිහිල්ලා එහෙනම් අංශක 30 වෙන්න බෑ කුඩා කෝණ දෙක නේද ඔව් ඒ හින්දා ඔන්න ප්‍රශ්නයක් ඇති වෙනවා අපිට මේ ත්‍රිකෝණ හොඳ නැහැ කියලා අපි කතා කරා එහෙනම් අපි දැනගන්න ඕනේ ඇයි මේ ත්‍රිකෝණ හොඳ නැත්තේ කියලා. එහෙම නේද? ඔව්. බලමු මොකද හොඳ නැත්තේ කියලා. පටු ත්‍රිකෝණයක් තෝරාගත්තොත් තුන්වන ශීර්ෂයේ පුතේ නිශ්චිතව හඳුනා ගන්න බැරි වෙනවා ചാප ඡේදණයෙන් ත්‍රිකෝණයක් නිර්මාණය කරද්දි. අපි බලමු මොකද්ද මේ ചാප ඡේදණයක් කියලා කියන්නේ කියලා. ඔන්න ඒ කතන්දරය තමයි ඔය පැහැදිලිව සඳහන් කරලා තියෙන්නේ. ചാප ඡේදණයකදී තුන්වෙනි ශීර්ෂය පැහැදිලිවම හොයා ගන්න බැරි වෙනවා නේද හරි එතකොට දූලපතල බලන්න ඇති මොකද්ද මේ ചാපඡේදනය කියන්නේ කියලා හැබැයි සාමාන්‍ය පෙළ ගණිතයට මේවා උගන්වලා තියෙනවා නැවත මතක් කර ගැනීමක් කරමු අපි බලන්න මේ තියෙන පොතේ ඔය අපි කියපු පටු ත්‍රිකෝණය දූලපතලට පේනවා ඒක නේද ඒක කෝණයක් ඊටාම කුඩයි අංශක 30කට වඩා කුඩා කෝණයක් තියෙනවා මම නම් කරන්නම් මේකේ මෙන්න මේ පහළ තියෙන රේඛාව එහෙම නැත්නම් පාදේ AB කියලා එතකොට ABC ත්‍රිකෝණය කියලා අපි සලකමු මේ දීලා තියෙන ත්‍රිකෝණය. මම AB පාදය අඩි රූලක් භාවිතා කරලා මෙන්න මේ ආකාරයට ඇඳ ගන්නවා. හොඳයි. දූල පුතාලට මතකනම් කොහොමද අපි ත්‍රිකෝණයක් නිර්මාණය කරගන්නේ? ඔව්. අපිට පුළුවන් AC දුර A ශීර්ෂයේ ඉඳලා C ශීර්ෂයට තියෙන දුර කවකටුවකට අරගෙන ඡාපයක් ගහන්න පුළුවන් අපිට මුලින්ම මෙන්න මේ ආකාරයට
BC දුර කවකටුවකට අරගෙන අපිට තවත් චාපයක් ගහන්න පුළුවන් B ශීර්ෂයේ උඩ කවකටුවේ තුඩ තියලා ඔන්න ඔය ආකාරයට දැන් පුතේ බලන්න ඔය චාප දෙක හරියටම ඡේදනය වෙන තැනක් හොයාගන්න අමාරුයි ඔය බලන්න ඔන්න ඔය ප්‍රදේශයේ පුරාම එක මත එක චාප දෙක අතිපිහිත වෙලා තියෙනවා ඒ කියන්නේ එක උඩ එක ගිහින් තියෙනවා එහෙනම් මොකද්ද ප්‍රශ්නේ ඔව් අපිට C ශීර්ෂය හොයාගන්න බැහැ මේ වගේ පටු ත්‍රිකෝණයක් භාවිතා කරොත් නේද ඔව් C ශීර්ෂයේ පුතේ හොයාගන්න බැහැ අපට පටු ත්‍රිකෝණයක් භාවිතා කරොත් දැන් දූලා පුතාලට පැහැදිලිද මොකද්ද හේතුව කියලා පටු ත්‍රිකෝණ තෝරා ගන්න බැරි වෙන්න ඔව් මං හිතනවා දැන් පැහැදිලි ඇති කියලා හොඳයි මේ ගැටලුව මග අරව ගන්න නම් අපි සාමාන්‍යයෙන් ඇස් මට්ටමින්වත් මනාව සැකසූ ත්‍රිකෝණ තෝරා ගැනීම වැදගත් වෙනවා හොඳයි එහෙනම් මේ බලන්න මේ දීලා තියෙන ඉඩමේ ත්‍රිකෝණ වලට බෙදලා තියෙන ආකාරය බලන්න ඔව් එතනදී මනාව සැකසූ ත්‍රිකෝණ වගේ අපිට පේනවා ඉතා කුඩා ශීර්ෂ නැහැ ඉතා කුඩා කෝණ සහිත ශීර්ෂයන් මේ ත්‍රිකෝණ වල නැහැ එතකොට මෙන්න මේ ආකාරයට අපිට ඉඩමක ත්‍රිකෝණ වලට බෙදා ගැනීම සිද්ධ කරන්න පුළුවන් හොඳයි ඊළඟට අපි බලමු දුවේ පුතේ දම්වැල් මැනීම සඳහා යොදාගත හැකි අවස්ථා එතකොට මේක මුලින්ම කතා කරලා ඉන්න එක හොඳයි කියලා හිතුවා නැත්තම් අපිට ක්‍රමවේදය කතා කරලා අවසාන වශයෙන් මේක කතා කරන්න තිබ්බා ඒත් අතරමඟදී මෙන්න මේ අවස්ථාවලට බෑ කියලා කියනකොට ඒයි කියලා දූල පුතාල බලන්න ඉඩ තියෙනවා ඒ හින්දා අපි මුලින්ම කතා කරලා යමු පොඩ්ඩක් දම්වැල් මැනීම යොදාගත හැකි අවස්ථා මොනවද කියලා බලන්න පළවෙනි එක දත්ත සංඛ්‍යාව අඩු සමතලා ක්‍රමවත් ඉඩමක් මනින්න දම්වැල් මැනීම යොදා ගන්න පුළුවන් ඔව් දත්ත සංඛ්‍යාව කියපුවාම මොනවද දූල පුතේ මතක් වෙන්නේ ඔව් දත්ත සංඛ්‍යාව කියපුවාම ඒ ඉඩම ඇතුලේ තියෙන අපි සිතියම් ගත කළ යුතු විවිධ දත්ත නිවාස වෙන්න පුළුවන් ගස්වැල් නේද ටැංකි පොකුණු නාන තටාක ඔය ඕන දෙයක් ඒව දත්ත දත්ත වැඩි වුණොත් වෙන්නේ පුතේ අපිට මිනුම් පටිය හෝ දම්වැල එලන්න අමාරු වෙනවා පැහැදිලි ඇති ඊළඟ එක බලන්න අදාළ ඉඩම පහසුවෙන් ත්‍රිකෝණ වලට බෙදන්න පුළුවන් වෙන්න ඕනේ පුතේ ඔව් එහෙම බෙදා ගන්න බැරි වුණොත් එහෙම අපේ මේ අර ඉඩම ත්‍රිකෝණ වලට බෙදලා වර්ගඵලය ගැනීමේ මූලධර්මයේ ක්‍රියාවට නංවන්න බැරි වෙනවා පැහැදිලිනේ එහෙනම් ඉඩම ත්‍රිකෝණ වලට බෙදා ගන්න බැරි බාධක තියෙනවා නම් අතරමැද ගලක් හරි යම්කිසි බාධකයක් තියෙනවා නම් දම්වැල් මැනීම ඇත්තටම අපහසුයි ඊළඟ එක බලන්න විවෘත අවකාශ වැඩිපුර තියෙන ඉඩම් සඳහා මේක භාවිත කරන්න පුළුවන් එතකොට මම කලින් පෙන්නපු රූපසටහනෙත් විවෘත අවකාශ හොඳට තිබ්බේ ඉඩමක් තිබ්බේ ඒ වගේ එකට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ ක්‍රමය යොදා ගන්න පුළුවන් ඒ වගේම ඉඩමක විශාල පරිමාණයේ සිතියමක් පිළියෙල කරන්න අවශ්‍ය වූ විට දැන් දූල පුතාලා දිගින් දිගටම මාත් එක්ක හිටියා නම් දැන් විශාල පරිමාණයේ කියන වචනේ අමතක වෙන්නේ නැහැ ඒ කියන්නේ පැටලෙන්නේ නැහැ මොකද්ද විශාල පරිමාණයේ කියලා කියන්නේ ඔව් විශාල පරිමාණයේ කියලා කියන්නේ දත්ත විශාල ප්‍රමාණයක් අඩංගු සිතියමක් උදාහරණයක් විදියට එකට දසලක්ෂ කිව්වොත් එහේ මේක කුඩා පරිමාණයේ එකට 10000 කිව්වොත් ඒක විශාල පරිමාණයේ එතකොට මේ ගැන මම සවිස්තරාත්මකව කලින් පාඩම් වල කතා කරා නැරඹුවේ නැත්තම් මතක් කරගන්න තියෙන්නේ ආයෙත් ගිහිල්ලා බලලා එන්න ඊළඟට බලන්න දම්වැල් මැනීම යොදාගත නොහැකි අවස්ථා මොන වගේ වෙලාවකට දම්වැල් මැනීම යොදා ගන්න බැරි වෙන්නේ දුවේ පුතේ දැන් ඔයාලා දන්නවා දත්ත අඩු තැනක යොදා ගන්න පුළුවන් නම් නේද දත්ත වැඩි තැනක බැරි වෙන්න ඕන නේද අන්න ඒ වගේ අවස්ථා බලමු පළවෙනි එක බෑවුම් සහිත භූමියක් හෝ කදුකර ප්‍රදේශයකදී මැනීම අපහසුයි ඇයි ඒ ඔවර දම්වැල හසුරුවන්න අමාරුයි නේද ඒ වගේම ප්‍රමාණයෙන් ඉතා විශාල ඉඩම් මැනීම සඳහා මේ ක්‍රමය භාවිත කරන්න අමාරුයි හේතුව තමයි ඔව් ප්‍රධාන දම්වැල් රේඛාව කියලා අපි මැනගන්න රේඛාවක් තියෙනවා අන්න ඒ රේඛාව දිග වැඩි වෙන තරමට ඔව් මැනගන්න අපහසු වෙන්න පුළුවන් වැරදි වෙන්න සිද්ධ වෙන්න තියෙන අවකාශය වැඩි ඊළඟ එක බලන්න දත්ත ප්‍රමාණය වැඩි ඉඩම් සඳහා ඒ කියන්නේ වැඩිපුර දත්ත තිබ්බොත් දම්වැල් එලන්න ඒ දම්වැල් වලින් මිනුම් ගන්න හසුරවන්න අපහසු වෙනවා එහෙනම් ඒ වගේ තැනකටත් මේක යොදා ගන්න අපහසුයි ඒ වගේම මැනුම් ස්ථාන අතර තිරස්තුර මැනීමට අපහසු අවස්ථාවල අපි දම්වැල් මැනීම යොදා ගන්නේ නැහැ උදාහරණයක් විදිහට මැනුම් ස්ථාන දෙකක් අතර
විශාල ගොඩනැගිල්ලකින් බාධාවක් සිද්ධ වෙනවා නම් එහෙම නැත්නම් ගඟක් හරි වැවක් හරි තියෙනවා නම් ඒ වගේම විශාල ගලක් හරි මොකක් හරි බාධකයක් තියෙනවා නම් අපිට මේ ක්‍රමය අපහසුයි ක්‍රමවේද නැතුවම නෙමෙයි ඒ වුණාට අපහසුයි ඒ ක්‍රම වලට කර කර ඉන්නවට වඩා ලේසි වෙනත් බිම්මැනුමේ ක්‍රමයකට යන එක හොඳයි ඒ වගේම කැලෑබද ප්‍රදේශ මැනීමේදී මේක යොදා ගන්න බෑ දූල පුතාලට දැන් පැහැදිලියයි බැරි කියලා කැලෑබද ප්‍රදේශයක ගස් අතරින් මේ දම්වැල් රැගෙන යාම අපහසුයි මේ කරුණු දෙකත් වැදගත් බලන්න දම්වැල් භාවිතයෙන් දිගමැනීම අපහසු නිසා අද වෙනකොට දුවේ පුතේ දම්වැල් මැනුම කියන ක්‍රමවේදය සහ නම ඒ ආකාරයෙන්ම භාවිතා කරමින් මිනුම් පටි යොදාගෙන තමයි දම්වැල් මැනුම සිද්ධ කරන්නේ එතකොට මිනුම් පටි දූල පුතාලා දැකලා තියෙනවා විවිධ දිගෙන් ගන්න පුළුවන් අන්න ඒ ගන්න පුළුවන් දිග වලින් අපි දිග මිනුම් පටි භාවිතා කරනවා දම්වැල් රේඛා නිර්මාණය කරන්න එහෙම නැත්නම් දම්වැල් රේඛා වල දිග මනින්න එතකොට දැන් දන්නේ නැහැ මොනවද මේ දම්වැල් රේඛා කියන්නේ කියලා නේ ඔව් අවධානයෙන් ඉන්න ඉස්සරහට කතා කරමු ඒ වගේම කෙටි මිනුම් පටි භාවිතා කරනවා අනුලම්බ මනින්න එතකොට අනුලම්බයක් කියන එකත් තාම දූල පුතාලා දන්නේ නැහැ හැබැයි මේවා සාමාන්‍ය වචන වෙනවා තව විනාඩි කිහිපයක් ඇතුළතදී එකම දේ මතක තියාගන්න ඕනේ මෙතනදී පුතේ මිනුම් පටි වර්ග දෙකක් අපි භාවිතා කරනවා දිග මිනුම් පටි සහ කෙටි මිනුම් පටි හොඳයි එහෙනම් දුවේ පුතේ අපි යමු ඊගාවට දම්වැල් මැනීමේදී භාවිතා කරන පාරිභාෂික වචන සම්බන්ධයෙන් පොඩි අවබෝධයක් ලබා ගන්න ඇත්තටම ක්‍රියාකාරකම කරන ගමන් මේ වචන ඉගෙන ගන්න එක තමයි වඩා සුදුසු හැබැයි එහෙම ඉගෙන ගන්න කොටත් අපිට කලින් එකපාරක් මේ වචන අහලා තිබ්බොත් අපිට ටග් ගාලා මතක් වෙනවා මොකද්ද මේ කියන්නේ කියලා ඒ හින්දා අපි මුලින්ම බලාගනිමු මොනවද මේ තාක්ෂණික පද ටික කියලා බලන්න පළවෙනි තාක්ෂණික පදය පාදම් රේඛාව දම්වැල් මැනීමේදී පුතේ සම්පූර්ණ භූමිය ආවරණය කරන්න පුළුවන් සරල රේඛියව මැන ගන්න පුළුවන් දිගම රේඛාවට අපි කියනවා පාදම් රේඛාව කියලා එතකොට දකුණු අත පැත්තේ දීලා තියෙනවා යම් කිසි ඉඩමක් මේකේ පාදම් රේඛාව දූල පුතාලා දැන් ඇහෙන් බැලලා අඳුර ගන්න පුළුවන්ද ඔන්න මම මේක දැන් ඔය කට්ටියට ඇනිමේට් කරලා පෙන්නනවා ඔන්න ඔය රතු පාටින් ඇනිමේෂන් එකක් තියෙන්නේ දම්වැල් රේඛාවේදී භාවිතා කරන පාදම් රේඛාව ඔස්සේ දැන් මේක දිහා බලපුවහම මොනවද ඒ ගැන අපිට කියන්න පුළුවන් ඔව් ඉඩමේ මැදින් ගිහින් තියෙනවා හරි මැදින් කොටස් දෙකකට වගේ බෙදිලා තියෙනවා නේද ওই වගේ ලක්ෂණ හරි අපි යමු ඉස්සරහට ඒ ගැන තවදුරටත් හදාරන්න බලන්න සිතියම් ගත කිරීමේදී කඩදාසිය මත පළවෙනියෙන් අඳින්නෙත් පුතේ මෙන්න මේ කියපු පාදම් රේඛාව ත්‍රිකෝණයේ අනෙකුත් පාද සියල්ලම අපි පාදම් රේඛාව ආශ්‍රයෙන් චාප ඡේදනයක් වගේ නිර්මාණය කරගන්නවා දැන් චාප ඡේදනයකින් ත්‍රිකෝණයක් නිර්මාණය කරගන්න හැටි දූල පුතාලට මම මතක් කරලා දුන්නා ඉස්සරහටත් අපි ඒක නැවත වතාවක් සිද්ධ කරනවා ඒ හින්දා දැන් ඒ ගැන අවබෝධයක් නැති වුණාට කමන්නේ හොඳයි බලන්න ප්‍රධාන මෙනුම් රේඛාව තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු ඊළඟට අපි කතා කරන්න යන්නේ ඒ කියන්නේ අර අපි කතා කරපු පාදම් රේඛාවටම තමයි ප්‍රධාන මෙනුම් රේඛාව කියලා කියන්නේ බලන්න දල වශයෙන් සමතල පෘෂ්ඨයක් දිගේ ගමන් කළ යුතු වෙනවා ඒකට හේතුව තමයි ඔව් රැලිති සහිත භූමියක එහෙම නැත්නම් වලගොඩලි සහිත භූමියක පුතේ මේ දම්වැල් රේඛාව එළුවොත් එහෙම අපිට පෙන්වන්නේ බොරු දිගක් නේද ඔව් ඒ හින්දා සමතල පෘෂ්ඨයක් දිගේ යවුවොත් තමයි ඉඩමේ දිග හරියට මැනගන්න පුළුවන් වෙන්නේ ඒ වගේම තමයි දල වශයෙන් මැනිය යුතු ඉඩම දෙකට බෙදෙන්න ඕනේ ඒ කියන්නේ ඉඩමේ මැද හරහා යන්න ඕනේ ඒකත් බලන්න ඕනේ දම්වැල් රේඛාවක් නිර්මාණය කරන්න කරේ හොඳයි ඒ වගේම ප්‍රධාන මෙනුම් රේඛාවෙන් ඔව් අපි කිව්වා වගේ ඉඩම දල වශයෙන් කොටස් දෙකකට බෙදෙන්න ඕනේ එතකොට මැද හරහා යනවා කියන්නේ ඒක තමයි ඒ වගේම ප්‍රධාන මෙනුම් රේඛාව මනිනකොට දුවේ පුතේ කීප වතාවක් මැනලා නිවැරදි මිනුමක් ලබා ගන්න ඕනේ එහෙනම් තිරස්තුර නිවැරදිව මනින්න ඕනේ කියලා කියනවා. ඒ කියන්නේ දෙතුන් වතාවක් මැනලා අපි සාමාන්‍ය අගයක් ලබාගෙන ඉතා නිවැරදිව මේ පාදම් රේඛාවේ දුර මැන ගන්න ඕනේ. ඊළඟට අපි බලමු ප්‍රධාන දම්වැල් රේඛාවෙන් පස්සේ අපි කතා කරන්න යන ඊළඟ වැදගත් පාරිභාෂික වචනය මොකක්ද කියලා.
දැන් අපි කතා කරන්න දුවේ පුතේ ප්‍රධාන මැනුම් ස්ථාන ගැන. දූල පුතාලට හිතන්න පුළුවන් ද ප්‍රධාන මැනුම් ස්ථාන කියපුවහම මොකක් ගැනද කතා කරන්න යන්නේ කියලා? ඔව්. මොකක් හරි මනින්න මැනීම හා සම්බන්ධ ප්‍රධාන වශයෙන් ලකුණු කරගන්න නිශ්චිත ස්ථාන ටිකක් වගේ අදහසක් එනවා නේද? ඔව්. බලන්න ඕනෑම ප්‍රධාන මැනුම් රේඛා දෙකක් හමු වන ස්ථානයක් ප්‍රධාන මැනුම් ස්ථානයක් ලෙස අපි හඳුන්වනවා. එතකොට සාමාන්‍යයෙන් මැනුම් රේඛාවක දෙපස මැනුම් ස්ථාන ඔය කියන ප්‍රධාන මැනුම් ස්ථාන දෙකක් පිහිටලා තියෙනවා. මේ බලන්න මේ සිතියමට අනුව ඔන්න ඔය පෙන්වන්නේ ප්‍රධාන මැනුම් ස්ථාන. සාමාන්‍යයෙන් අපි ඉඩමක් මනින්න ගියොත් එහෙම ඉඩමේ තියෙන මායිම් කණු ප්‍රධාන මැනුම් ස්ථාන විදිහට ගන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනස් වෙන්නේ නැති බූ ලක්ෂණ තියෙනවා නම් අපිට ප්‍රධාන මැනුම් ස්ථාන විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ විශාල ගලක් තියෙනවා නම් ගහක් තියෙනවා නම් ඒ වගේ තැනක් ප්‍රධාන මැනුම් ස්ථානයක් විදිහට අපිට සලකන්න පුළුවන්. බලන්න දුවේ පුතේ අපි අර කතා කරපු මූලික මැනුම් ස්ථාන ප්‍රධාන මැනුම් ස්ථාන ශේෂ්ත්‍ර අධ්‍යයනයක් සිදු කරන අවස්ථාවෙදිම තමයි පිහිටුව ගන්න ඕන. අපි කාර්යාලයට ගිහිල්ලා අන්න අහවල් තැන ප්‍රධාන මැනුම් ස්ථානයක් දැම්මොත් හොඳයි කියලා කතා කරලා අපි අපිට ඕන විදිහට දාන්නේ නැහැ. ඒක අපි නිශ්චිතවම පිහිටුවා ගන්න ඕනේ කුඤ්ඤ සහ අතකොළු භාවිතා කරලා. ඒ හින්දා ඒක කරන්න ඕනේ අපි ශේෂ්ත්‍ර අධ්‍යයනය සිදු කරන අවස්ථාවේදීමයි. එතකොට ශේෂ්ත්‍ර අධ්‍යයනය කියලා කියන්නේ අපි මේ ඉඩමේ ඇත්තටම ගමන් වාර කිහිපයක් ගමන් කරලා මේ ඉඩම ගැන තොරතුරු ගන්න වෙලාව. එතකොට ඒ ගැන අපි ඉස්සරහට කතා කරනවා. බලන්න ප්‍රධාන ධම්මයන් රේඛාවේ දෙකලෙවර සහ අනෙකුත් ප්‍රධාන ත්‍රිකෝණවල ශීර්ෂ ලක්ෂයන් පිහිටුවා ගැනීම. එහෙම නැත්නම් ප්‍රධාන මැනුම් ස්ථාන සටහන් කිරීම කියලා අපි ඔන්න ඔය ක්‍රියාවලියට නමක් දෙනවා. හොඳයි. එහෙනම් පුතේ දැන් පැහැදිලි ඇති මොනවද මේ ප්‍රධාන මැනුම් ස්ථාන කියන්නේ කියලා. එතකොට ඒව ඔස්සේ තමයි අපි ප්‍රධාන මැනුම් රේඛා නිර්මාණය කරගන්නේ. ඒ ප්‍රධාන මැනුම් රේඛාවල ඉඳලා තමයි අපි ඉතුරු බූ ලක්ෂණවලට මැනුම් සිද්ධ කිරීමට ඉදිරි වැඩ කටයුතු සලස්වා ගන්න. හොඳයි. එහෙනම් අපි ඉස්සරහට යමු. ඊළඟට අපි කතා කරනවා පුතේ සහායක මැනුම් ස්ථාන කියලා තවත් මැනුම් ස්ථාන වර්ගයක්. හොඳයි. එතකොට ප්‍රධාන මැනුම් ස්ථාන වලට අමතරව තියෙන දෙයක් වෙන්න ඕනේ සහායක මැනුම් ස්ථාන නේද? බලන්න සමහර අවස්ථාවලදී ප්‍රධාන මිනුම් රේඛාවලින් පමණක් දත් එකතු කරගන්න අපහසුයි. දැන් මෙතනදී දත් එකතු කරනවා කියන්නේ මොකද්ද කියන එක පුංචි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. ඇත්තටම ධම්මල් මිනිතයේදී පුතේ දත්ත ලබා ගන්නවා කියලා කියන්නේ ඔය තියෙන සියලුම දැන් මේ සිතියේ මේ නම් ගොඩනැගිලි ටිකක් දෝල පුතාලට පේනවනේ. ඔය තියෙන ගොඩනැගිලි වලට ඔය ධම්මල් රේඛාවල ඉඳලා දිගමනින එක තමයි, එහෙම නැත්නම් දුරමනින එක තමයි දත් එකතු කරනවා කියලා කියන්නේ. හැබැයි සමහර අවස්ථාවලදී සමහර දත් වලට දුරමනින්න අපි අර නිර්මාණය කරගත්ත ප්‍රධාන ධම්මල් රේඛා ප්‍රමාණවත් නොවන අවස්ථා එනවා. ඒ වෙලාවට තමයි අපි මෙන්න මේ සහායක මැනුම් ස්ථාන භාවිතා කරන්නේ. මේ උදාහරණේ බලන්න. ඔය පෙන්නන ගොඩනැගිල්ලට ප්‍රධාන ධම්මල් රේඛාවල ඉඳලා දුරමනින්න විදියක් නැහැ. ඇයි කියලා ඇහුවොත් දූල පුතාලට උත්තරයක් දෙන්න පුළුවන්ද? ඔව්. හේතුව තමයි වටේ තියෙන අනිත් ගොඩනැගිලි තුනෙන් ඒ ගොඩනැගිල්ල ආවරණය වෙලා. ඉතින් එහෙනම් අපි සහායක මැනුම් ස්ථානයක් හොයාගන්න වෙනවා නේද? හොඳයි. එහෙනම් බලමු අපි සහායක මැනුම් ස්ථානය කොහොමද හොයාගන්නේ කියලා. ඔන්න දැන් ඔය පෙන්වන්නේ පුතේ සහායක මැනුම් ස්ථානය. එතකොට තියෙනවා විස්තරේ. අර වගේ අපහසු අවස්ථාවක අපි වෙනත් ස්ථානයක, එහෙම නැත්නම් ප්‍රධාන ධම්මල් රේඛාවක යම් ලක්ෂ්‍යයක් ලකුණු කරලා තවත් යම් කිසි මැනුම් ස්ථානයක ඉඳලා රේඛාවක් නිර්මාණය කරගන්න අපි මෙන්න මේ සහායක මැනුම් ස්ථාන භාවිතා කරනවා. හොඳයි. එහෙනම් දැන් සහායක මැනුම් ස්ථාන කියන එක දූල පුතාලට පැහැදිලි ඇති. එතකොට ওই සහායක මැනුම් ස්ථානයට තවත් ශීර්ෂකේ ඉඳලා යා කරලා තියෙන සහායක මැනුම් රේඛාවක් ඔස්සේ තමයි අපිට අර ඉස්සරලා ආවරණය වෙලා තිබ්බ ගොඩනැගිල්ලට දැන් දුර මැන ගන්න වෙන්නේ. ඒක දූල පුතාලට පැහැදිලි ඇති. හොඳයි. එහෙනම් මේ තියෙන්නේ ඒ මම කියපු විස්තරේ. දැන් අපිට පුළුවන් අර ඉස්සලා පාටාංක ලබා ගන්න බැරි වුණු ගොඩනැගිල්ලට සහායක මැනුම් රේඛාවේ ඉඳලා පාටාංක ලබා ගන්න. හොඳයි. එතකොට ඔය රතු පැහැති වර්ණ ගන්නලා තියෙන්නේ ඉස්සරලා අපිට මැන ගන්න බැරි වෙච්ච ගොඩනැගිල්ල. දැන් ඒකට පාටාංකයක් අපිට ලබා ගන්න පුළුවන්.
අර සහායක මැනුම් ස්ථානය සහ ස්ථීර මැනුම් ස්ථානෙට යා කරපු අපි අලුතෙන් නිර්මාණය කරගත්ත සහායක මැනුම් රේඛාව භාවිතා කරලා හොඳයි එහෙනම් දූල පුතාලට මේ කියපු එක දැන් පැහැදිලි ඇති බලන්න ඊළඟට අපි කතා කරනවා ප්‍රධාන මැනුම් රේඛා ගැන ඕනෑම ප්‍රධාන මැනුම් ස්ථාන දෙකක් යා කරලා අඳින රේඛා වලට අපි කියනවා ප්‍රධාන මැනුම් රේඛා කියලා හොඳයි එතකොට මේ වෙනකොට අපිට ওই රූප සටහන දිහා බැලුවොත් නම් කරන්න පුළුවන් කොටස් කීපයක් තියෙනවා මොනවද පාදම් රේඛාව සහායක මැනුම් ස්ථානය සහායක මැනුම් රේඛාව දැන් අපි එනවා ප්‍රධාන මැනුම් රේඛාවට නේද ප්‍රධාන මැනුම් රේඛාව කියලා කියන්නේ ඕනෑම ප්‍රධාන මැනුම් ස්ථාන දෙකක් යා කරලා අඳින රේඛාවක් එතකොට ඔන්න දැන් ඔය හයිලයිට් කරලා පෙන්වන්න දුවේ පුතේ ප්‍රධාන මැනුම් රේඛාවක් එතකොට මේ තියෙන්නේ තවත් ප්‍රධාන මැනුම් රේඛාවක් නේද දැන් ඔය animation එකෙන් දූල පුතාට බලා ගන්න පුළුවන් ඔය වගේ වටේටම තියෙන රේඛා ටිකට අපි කියනවා ප්‍රධාන මැනුම් රේඛා කියලා හොඳයි ඊළඟ තාක්ෂණික පදේ අපි බලමු ඊළඟට අපි දැනගන්න ඕනේ පුතේ වැදගත්ම කරුණක් තමයි පිරික්සුම් රේඛා එතකොට විවිධ තැන්වලදී මේකට තවත් නමක් භාවිතා කරලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන් ඒ තමයි ආවේක්ෂණ රේඛා එහෙම නැත්නම් චෙක් ලයින් කියලා අපි කියනවා පිරික්සුම් රේඛාවක් කියනකොටම පුතේ දූල පුතාලට පැහැදිලි යම් කිසි වැරද්දක් වුණොත් අඳුරා ගන්න පුළුවන් එහෙම නැත්නම් චෙක් කර ගන්න පුළුවන් රේඛාවක් තමයි මේ පිරික්සුම් රේඛාවක් කියලා කියන්නේ ඒක වචනේ ගැබ් වෙලා තියෙනවා එහෙනම් අපි අඳුරා ගන්න උත්සාහ කරමු අපේ සිතියේ මේ කොමේ පිරික්සුම් රේඛාව කියලා ඔව් දොලපතාලට පේනවා නම් ඔය ත්‍රිකෝණ දෙක අතර පුංචි ඉරිකෑලි දෙකකින් ලකුණු කරලා තියෙනවා පිරික්සුම් රේඛා හඳුරා ගන්න බලන්න ඔයාලා හිතන් ඉන්න එක හරිද කියලා ඉස්සරහට ගියාම බලමු බලන්න යම් මැනුම් ක්‍රියාවලියක නිර්වද්‍යතාවය පරීක්ෂා කිරීමට භාවිතා කරන රේඛා ආවේක්ෂණ රේඛා කියලා හඳුන්වනවා යොදා ගන්න සෑම ත්‍රිකෝණයකටම ආවේක්ෂණ රේඛාවක් බැගින් තියෙන්න ඕන ඔන්න දූල පුතාලට මම දැන් හයිලයිට් කරලා පෙන්නනවා ඔන්න ඔය ආවේක්ෂණ රේඛා දෙක. එතකොට දූල පුතාලේ හිතුවේ ඒකනම් ඔබ පාඩමත් එක්ක ඉන්නෝ. හොඳයි. එහෙනම් ආවේක්ෂණ රේඛා ගැන දැන් දූල පුතාලට පැහැදිලි. අපි යමු ඉදිරියට. ඊළඟට අපි කතා කරනවා අනුලම්බ කියන්නේ මොනවද කියලා. එතකොට අනුලම්බ මැනීම සඳහා කෙටි මිනුම්පටි භාවිතා කරයි කියලා අපි කලින් ස්ලයිඩ් එක කතා කරලා ආවා. එහෙනම් දැන් බලා ගන්න මොනවද අනුලම්බ කියලා කියන්නේ කියලා. බලන්න ක්ෂේත්‍රයේ පිහිටි වස්තුවක එහෙම නැත්නම් ඕනෑම දත්තයක ඉඳලා ප්‍රධාන රේඛාවට එහෙම නැත්නම් ඕනෑම මිනුම් රේඛාවකට අඳිනු ලබන කෙටිම ලම්බක දුරවල් තමයි දුවේ පුතේ අනුලම්බ කියලා කියලා කියන්නේ. එතකොට අපි දන්නවා මේ ධම්මල් මැනුමේදී අපි රේඛීය දුරවල් විතරයි මනින්නේ. එහෙනම් අපි මනින හැම රේඛීය දුරක්ම දත්තවල ඉඳලා ප්‍රධාන මැනුම් රේඛාවලට මයින් හැම රේඛීය දුරක්ම ලම්බක දුරවල් වෙන්න ඕනේ. අපි මනින්නේ රේඛීය දුරවල් විතරයි. එහෙනම් මනින හැම දුරක්ම ලම්බක දුරවල් විය යුතුමයි. ඇයි මං එහෙම කියන්නේ? ඒකට හේතුව තමයි අපිට නිර්මාණය කරලා ගොඩනගා ගන්න පුළුවන් එකම රේඛාකාරය ලම්බක රේඛා විතරයි කෝණ මනින්නේ නැතුව. ඔව් කෝණ මනින්නේ නැතුව නිර්මාණය කරන්න පුළුවන් රේඛා වර්ගය ලම්බක රේඛා විතරයි. ඒ හින්දා සියලුම දත්තවල ඉඳලා අපි මයින්නේ ලම්බක රේඛා එමෙත ලම්බක දුරවල් අන්නේ දුරවල් වලට අපි කියනවා අනුලම්බ කියලා. බලන්න ධම්මල් මැනීමේ වැදගත් කාර්යයක් තමයි එහෙනම් අනුලම්බ ගැනීම. මෙහිදී මැනුම් රේඛාව දිගේ ගමන් කළ දුර සහ එහි සිට වස්තුවට ඇති දුර මැන ගන්න ඕනේ. ඔව් මේක මොකද්ද කියලා අපි ඉස්සරහට බලමු. මේ බලන්න අනුලම්බ පොතේ ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ඍජුකෝණී අනුලම්බ. බලන්න මේ රූප සටහනේ දක්වලා තියෙන ඍජුකෝණී අනුලම්බය. බලන්න ගොඩනැගිල්ලක් තියෙනවා. ගොඩනැගිල්ලේ ඉඳලා මැනුම් රේඛාවට ලම්බකව දොරවල් දෙකක් අරන් තියෙනවා. එහෙනම් ඕවට අපි කියනවා ඍජුකෝණී අනුලම්බ කියලා. ඒ වගේම තවත් අනුලම්බ ආකාරයක් තියෙනවා. ඒවට අපි කියනවා ඇල අනුලම්බ කියලා. මෙන්න මේ ඇල අනුලම්බ ලබා ගන්න වෙන්නේ අපිට ඍජුකෝණී අනුලම්බ ලබා ගන්න බැරි වෙන අවස්ථාවක. අපි ඉදිරියට ගිහින් බලමු මොනවද ඒ වගේ අවස්ථා කියලා.
හරි මෙන්න බලන්න මේ අවස්ථාවේදී අපේ බූ ලක්ෂණය මම රතු පැහැති ඔව් තිතක් විදියට ලකුණු කරලා තියෙනවා මේ බූ ලක්ෂණයට අපේ ප්‍රධාන මනුම් රේඛාවේ ඉඳලා මනින්න ඕනේ අනුලම්බය අපිට කීයටවත් නිර්මාණය කරගන්න බැහැ හේතුව මොකක්ද ඔව් දූලපතාලට පැහැදිලි ගහකින් ආවරණය වෙලා ඉතින් එහෙනම් අපිට මේ බූ ලක්ෂණ අතහැරලා යන්නද කියන්නේ නැහැ අපි ඒක කොහොම හරි මනින්න ඕනේ අන්න ඒ වෙලාවට දුවේ පොතේ ඔන්න ඔය බූ ලක්ෂණේ ඉඳලා ඔය දෙපැත්තට නේද ඒ කියන්නේ මනුම් රේඛාවේ ඉඳලා ස්ථාන දෙකක ඉඳලා රේඛා දෙකක දුර මනිනවා එතකොට අපිට පුළුවන් චාප ඡේදනයක් මගින් මේ බූ ලක්ෂණයේ තියෙන තැන හොයා ගන්න. මොකද නැවත වතාවක් අපිට නිර්මාණය වෙන්නේ කුඩා ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයක් අපිට නිර්මාණය කර ගන්න පුළුවන් චාප ඡේදනයක් මගින්. එතකොට අපිට කෝණ මැනීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් දූලපතාලට ඔන්න ලම්බකාකාර දෙකක් කතා කරා අනුලම්බාකාර එකක් තමයි ඍජුකෝණී අනුලම්බ අනිත් එක ඇල අනුලම්බ. හොඳයි. එතකොට ඔන්න ඔය අනුලම්බය අපිට ලබා ගන්න බෑ. අනිත් දෙක තමයි යන්න වෙන්නේ. ඊළඟට පුතේ විස්තර සටහන කියන මෙන්න මේ සටහන. අපි මං කිව්වා මුලින්ම ඉඩම මනින්න යනකොට ඉඩම වටේ අපි රවුමක් ඇවිදලා තියෙන දත් එකතු කර ගන්නවා කියලා. ඒ එකතු කරගෙන ඇඳ ගන්න කටු සටහනට අපි කියනවා විස්තර සටහන කියලා. බලන්න පාදම් රේඛාව දාන තැන අපි නිර්ණය කර ගන්නවා. නිවස පාදම් රේඛාව පොකුණක් නාන තටාකයක් තියෙනවා අපි මේ මනින්න යන එකේ නේද? ඔය ටික ලකුණු කරගෙන තියෙනවා. ඒතර ඔය විදිහට උතුරත් ලකුණු කරගන්නවා ඒකත් අපිට ඉදිරියේදී අවශ්‍ය වෙනවා ඊළඟට ශේෂ්ත්‍ර පොත එතකොට මෙන්න මේ විස්තර සටහනට අනුව ගන්න ඕන පාඨාංග සියල්ල ගත්ත මිනුම් සටහන තමයි ශේෂ්ත්‍ර පොතේ අපි ලකුණු කරගන්නේ එතකොට මේ තියෙන ඔන්න ඔය ශේෂ්ත්‍ර පොතේ ලකුණු කරගත්ත අවසන් මිනුම් වල එකතුව එතකොට මේක අපි ගත්තේ ඉස්සරහට පියවර ටික ඉටු කරලා එතකොට අපි මෙන්න මේක ගන්න හැටි තමයි ඊළඟට බලන්න බලාපොරොත්තු වෙන්නේ මේ එක් එක් මිනුම් ලබා ගන්න කොහොමද කියලා අපි ඉස්සරහට බලනවා. අවසාන වශයෙන් මේ මිනුම් අරගෙන නියමිත මිනුම් සිටියම අපි නිර්මාණය කර ගන්නවා. නියමිත මිනුම් සිටීමේදී ශේෂ්ත්‍රයේ ලක්ෂ්‍ය පමණක් අඩංගු වෙන විදිහට අපේ සිටියම අපි නිර්මාණය කර ගන්නවා. ඒක එතකොට නිර්මාණ රේඛා අඩංගු කරන්නේ නැහැ. හොඳයි. එහෙනම් අපි යමු කොහොමද මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්නේ කියලා බලන්න. හොඳයි දුවේ පුතේ ඊළඟට අපි බලමු ධම්මල් මෙනුමේ පියවර කොහොමද අපි සිද්ධ කරන්න කියලා. එතකොට මම මුලින්ම කිව්වා අපි පළවෙනියෙන්ම කරන්න ඕනේ ඉඩමේ ඒ කියන්නේ මනින්න තියෙන ඉඩමේ ඇවිදලා තොරතුරු ලබා ගන්න එක කියලා. මේකට අපි කියනවා පිරික්සුම් මැනුම කියලා. බලන්න යම් ඉඩමක මිනුම් එකතු කිරීමට ප්‍රථම මිනින් දෝරුවරයා එම මැනීමට ඇති ඉඩම පිළිබඳ මූලික අවබෝධය ලබා ගැනීම ඉතාම වැදගත්. අන්න ඒ හින්දා අපි ඉඩම ඇතුළේ ඇවිදලා දල වශයෙන් තොරතුරු එක්කව කිරීමක් සිද්ධ කරනවා. හොඳයි. මේ පිරික්සුම් මැනුමේදී ඉඩම ත්‍රිකෝණ වලට බෙදෙන ආකාරය මනුම් රේඛා යොදන ආකාරය කොච්චර මනුම් රේඛා ගානක් යොදනවද ත්‍රිකෝණ කීයකට බෙදෙනවද මනුම් ස්ථාන පිහිටවන්නේ කොහෙද ඔය වගේ වැදගත් තීරණ රාශියක් ගන්නවා ඒ වගේම මේ සියලුම විස්තර ඇතුළත් වෙන පරිදි කටු සටහනක් අඳිනවා දූලපතාලට මම පෙන්නවා ඒ අඳ කටු සටහනක් අවසානයේදී මනුම සඳහා භාවිතා කරන ක්‍රමය මිනින් දෝරුවරයා තීරණය කරන්නේ මෙන්න මේ පිරික්සුම් මනුමෙන් පස්සේ එතකොට මොන ආකාරයේ බිම් මැනුමක් මෙතෙන්ට සුදුසුද කොච්චර වේදමක් යනවද කාලයක් යනවද කියන එක මේකෙදි තීරණය කරනවා. එහෙනම් වැදගත්ම පියවර ඇත්ත වශයෙන්ම කියනවා නම් මූලිකම පියවර නැත්තම් ඉන්පස්සේ තියෙන පියවරවල වලට ලොකු ප්‍රශ්නයක් වෙනවා. බලන්න එතකොට අපි හිතමු අපිට මනින්න තියෙන ඉඩම මේක කියලා මම දිගටම කතා කරන්නේ මේ ඉඩම භාවිතා කළ දුවේ පුතේ. ඉතර පිරික්සුම් මැනුමේදි सिद्ध කරන්නේ මේ ඉඩම වටේ අපි ඇවිදිනවා. ඔය ඇවිදින ගමන් ඔය තියෙන භූමි අංග අපි කටු සටහනට ගන්නවා ඔය දකුණු අත පැත්තේ තියෙන්නේ එහෙම නිර්මාණය කරපු කටු සටහනක්. එතකොට මුලින්ම බලන්න අපේ නාන තටාකය තියෙනවා පොකුණ තියෙනවා නේද? ඊට පස්සේ නිවසක් තියෙනවා දකුණු අත පැත්තේ වම් අත පැත්තේ කෙළවරේ. ඒ වගේම ගස් දෙකක් තියෙනවා. ඉතින් ඔය වගේ සරල ඉඩමකට තමයිනේ අපිට මේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. ඒක මම මුලින්ම කතා කරානේ නේද? ඔව්. ඊට පස්සේ මෙතෙන්දී දැන් මොනවද අපි මුලින්ම තීරණය කරගන්න ලක්ෂණ? එහෙම නැත්නම් මොනවද ගන්න තොරතුරු? දැන් දූලපතාලට මතකනම් ප්‍රධාන ධම්ම රේඛාව යොදන හැටි දැන් බලන්න ඔය විකර්ණ දෙක ඔස්සේ නේද සමචතුරස්‍රාකාර ඉඩමේ විකර්ණයේ ඔස්සේ ප්‍රධාන පාදම් රේඛාව දානවා කියලා මිනින් දොරවරයා තීරණය කරලා තියෙනවා නේද ඒ වගේම බලන්න හරි මැදින් දෙකට වෙන්විච්ච ඉරක් වගේ තියෙනවා ඔව් ඒ යොදන්න තීරණය කරලා තියෙන්නේ
ආවේක්ෂණ රේඛා එහෙම නැත්නම් අපි කියනවා චෙක් ලයින්ස් කියලා. එතකොට මේ ආවේක්ෂණ රේඛාවල කාර්යයත් මම ඉස්සරහට පැහැදිලි කරනවා. ඊළඟට මැනුම් පොලවල් කොහෙද දාන්නේ? එතකොට මේ ඊඩමට අනුවන බලන්න මුළු හතරේ විතරයි මැනුම් පොලවල් දාලා තියෙන්නේ. එතකොට මුළු හතරේ මැනුම් පොලවල් දාලා මේ විදිහට කරනවා කියලා තීරණය කරලා තියෙනවා. ඒ වගේම තමයි බලන්න උතුරු දිශාව ඔය චෙක් ලයින් එකේ දිශාවට තමයි පිටලා තියෙන්නේ. එහෙනම් ප්‍රධාන මැනුම් රේඛාව තියෙන්නේ උතුරට අංශක 45ක් ආනතව කියන තීරණයත් මෙතනදී අරන් තියෙනවා. හොඳයි. මේ වගේ විස්තර ගොඩක් අපිට පිරික්සුම් මැනුමේදී ලබා ගන්න පුළුවන්. හොඳයි දූපතේ ඊළඟට අපිට තියෙන්නේ මැනුම් ස්ථාන පොළොව මත සලකුණු කිරීම. දැන් මෙතනදී අපි කරන්නේ අර මූලික පිරික්සුමේදී තෝරාගත් ස්ථානවල අතකොළුවක් සහ කුණ්‍යයක් භාවිතා කරලා ඒ ස්ථාන ස්ථීරව සකස් කරගන්න එක. එතකොට මෙතෙන්දී වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි කුණ්‍යයේ මතු පිට පොළවෙන් ඉහළට එන්නේ නැති වෙන්න හදන්න ඕනේ නේද? නැත්නම් ඒ වගේ පැටලිලා කෙනෙක් අනතුරු වෙන්නත් පුළුවන් නේද? ඒක එතන තියෙන සාමාන්‍ය තත්ත්වේ නොවුනහම විවිධ ගැටලු මතු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි නැවත වතාවක් මනින්න පුළුවන් වුණොත්, එහෙම නැත්නම් මනින්න අවශ්‍යතාවයක් ඇති වුණොත් අපි ගත්ත කලින් මැනුම් පොළවල් හඳුනා ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒ හින්දා ස්ථීර ස්ථාන අපි එහෙම නැත්නම් ස්ථීර විදිහට මේ මැනුම් පොළවල් ලකුණු කරගන්න ඕනේ. ওই කරුණු දෙක ගැන සැලකිලිමත් වෙලා අපිට පුළුවන් මැනුම් ස්ථාන පොළව මත සලකුණු කරගන්න. හොඳයි. එහෙනම් මේ තියෙන ඊට මේ මැනුම් ස්ථාන කොහෙද සලකුණු කරන්නේ? දැන් දාන්න අදෝල පුතාලා නේද? ඔව්. මුළු හතරේ තමයි අපි මැනුම් ස්ථාන සලකුණු කරගත්තේ. ඊට පස්සේ අපිට ඔන්න ඔය ලකුණු කරපු රේඛාව දිගේ ප්‍රධාන ධම්මල් රේඛාව නිර්මාණය කරගන්න පුළුවන්. අනෙකුත් ධම්මල් රේඛා, එහෙම නැත්නම් අපි කියනවා මැනුම් රේඛා කියලා, ඒවා මෙන්න මේ ආකාරයට නිර්මාණය කරගන්න පුළුවන්. හොඳයි. ඊළඟට අපිට අවශ්‍ය දේ තමයි පිරික්සුම් රේඛා සඳහා ස්ථාන සලකුණු කිරීම. හොඳයි. එතකොට පුතේ මෙන්න මේ ආකාරයට ඉඩ මෙහරි මැද අපිට පිරික්සුම් රේඛා සඳහා මැනුම් ස්ථාන සලකුණු කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් ඔන්න ඔය දැන් පෙන්වන රේඛාව දිගේ පිරික්සුම් රේඛාව යොදන්න. ඊළඟට බලමු මැනුම් රේඛාවල දිග මැනීම සහ දත්ත ලබා ගැනීම. එතකොට ඉහත කියපු කාර්යයන් සියල්ලම අවසන් වුණාට පස්සේ පුළුවන් පුතේ අපිට මැනුම් රේඛාවල ඉඳලා විවිධ භූ ලක්ෂණ සඳහා තියෙන දුරවල් ලබා ගැනීම ආරම්භ කරන්න. එතකොට මෙහිදී දත්ත රැස් කිරීම මෙන්ම ලබාගත් පාඨාංග සටහන් කිරීමද ඇතුළත් වෙනවා. එතකොට මොකේද පාඨාංග සටහන් කරන්නේ? ශේෂ්ත්‍ර පොතේ. දූල පුතාලට මතක ඇති. ඒ වගේම මේ අවස්ථාවේදීම අපි පිරික්සුම් රේඛාවලත් දිග මැන ගන්න ඕනේ. ඒ ඇයි කියන එක මම පැහැදිලි කරනවා ඉස්සරහට. හොඳයි. දැන් බලන්න දත්ත ලකුණු කරන හැටි. අපි මුලින්ම ප්‍රධාන ධම්මයන් රේඛාවේ දිග මැන ගන්නවා. මෙන්න මේ දිග. එතකොට ඒක අපි ශේෂ්ත්‍ර සටහන් පොතේ මෙන්න මේ ආකාරයට ලකුණු කර ගන්නවා. එතකොට ওই රේඛාව මම AB කියලා කිව්වොත්, ওই රේඛාව මීටර 10ක් දිගයි. එහෙනම් මෙන්න මේ විදිහට ලකුණු කර ගන්නවා. මේ ආකාරයට වටේම තියෙන රේඛාවල දිග සටහන් කර ගැනීම අපිට सिद्ध කරන්න පුළුවන්. ඔය මනින ගමම්ම ශේෂ්ත්‍ර පොතේ මේ දුරවල් ලකුණු කිරීම වැදගත් වෙනවා. බලන්න. එතකොට ඔන්න ඔය ආකාරයට අපි ශේෂ්ත්‍ර පොතේ සියලුම දුරවල් වලට, එහෙම නැත්නම් සියලුම මෙනුම් රේඛාවල දුරවල් සටහන් කර ගන්නවා. ඔන්න දැන් එතකොට අපි ප්‍රධාන රේඛාව සහ මෙනුම් රේඛා මැනගෙන ඉවරයි. ඊළඟට මොකද දුවේ පොතේ මනින්නේ? ඔව්. ඊළඟට අපි මනින්නේ ආවේක්ෂණ රේඛාව, එහෙම නැත්නම් චෙක් ලයින් එක. ඔන්න චෙක් ලයින් එකත් මනිනවා. ඔව්. ඒකේ දුරත් අපි සටහන් කර ගන්නවා මෙන්න මේ ආකාරයට. දැන් චෙක් ලයින් එක පාදම් රේඛාව හරහා යන්නේ ඉඩමේදී හරි කෙලින් වුණාට, දැන් අපි දිත්ත ඉරක් විදියට තමයි අර මිනුම් රේඛා සටහන් කරගත්තේ. ඒතොර දිත්ත ඉරක් විදියට සටහන් කරගෙනකොට බලන්න චෙක් ලයින් එකේ පහළ ධාරය අර පාදම් රේඛාවේ එකම දුරක තියෙන්න ඕන නිසා ඒක සිතියමක ලකුණු කරනකොට මේ ආකාරයේ කැඩිච්ච විදිහට තමයි පේන්නේ. ඒ වුණාට සාමාන්‍ය පොළවේ කෙලින් තමයි තියෙන්නේ. මොකද රේඛාව හම් වෙන තැනම වෙන්න ඕනේ, රේඛාව පිට වෙලා යන තැනක් නේද? එහෙනම් ඔන්න ඔය ආකාරයට තමයි අඳිනකොට ඇඳ වෙන්නේ. ඒ ගැන ඔව් ප්‍රශ්නයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. ඒකට හේතුව දිත්වෙරි හින්දා මේ විදිහට පේන්නේ. හොඳයි. ඊළඟට පුතේ අපි කරන්නේ දත්ත සඳහා අනුලම්බ දුර මැනීම. දැන් අපේ ප්‍රධාන සැකිල්ල ඇත්තටම කියනනම් ඇඳගෙන ඉවරයි. දැන් තමයි වැදගත්ම දේ තියෙන්නේ දත්ත සඳහා අනුලම්බ දුර මැනීම. අනුලම්බයක් කියන්නේ එතකොට මැනුම් රේඛාවකට දත්තයක ඉඳලා තියෙන කෙටිම දුර කියලා මම කිව්වා, අංශක 90කින් තියෙන නේද? ඒක කරන්න පුළුවන්, ඒක මනින්න භාවිතා කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. අනුලම්බ නිර්මාණය කරගන්න අපිට දෘෂ්ටි චතුරස්‍රය හෝ
මිනුම් පටියේ අවම දුර කියන ක්‍රම දෙක භාවිතා කරන්න පුළුවන්. එතකොට දෘෂ්ටි චතුරස්‍රයක් කියන උපකරණය තමයි දකුණු අත පැත්තේ තියෙන්නේ. මිනුම් පටියේ අවම දුර භාවිතා කරන්න යටි අපි ඊළඟට බලමු. මේ බලන්න දැන් ඔයාලට පේනවා යම් කිසි දත්තයක ඉඳලා මිනුම් පටියට තියෙන දුර අපි තවත් කෙටි මිනුම් පටියකින් මෙහෙම මනිනකොට අවම දුර එන්නේ මිනුම් පටියේ ලම්බකව තියෙන වෙලාවට. දැන් දූල පුතාලට පේනවා නම් බලන්න 2.1 කියන ස්ථානයේ පසු කරගෙන 2.1 කියන්නේ මීටර් 2 සෙන්ටිමීටර් 1 පසු කරගෙන ওই දෙපැත්තට යනකොට 2 සෙන්ටිමීටර් 2 3 කියලා වැඩි වෙනවා. හැබැයි යම් කිසි ස්ථානයකදී අඩුම දුර පෙන්නනවා. අන්න ඒ ස්ථානයේ තමයි කෙටිම දුර තියෙන්නේ. එහෙම නැත්නම් අනුලම්බ දුර වෙන්නේ. බලන්න මේ වෙලාවේදීත් මිනුම් පටිය ඔව් මීටර් 2 සෙන්ටිමීටර් 1 කියන තැනදී හරියටම අනුලම්බ ස්ථානය අපිට ලබලා දෙනවා. එතකොට මේ විදිහට පුළුවන් දුවේ පුතේ අනුලම්බ ස්ථාන හොයා ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ මිනුම් පටියේ දුර මැනලා අනුලම්බයේ දුර මැන ගන්න. මේ විදිහට මැනගත්තට පස්සේ දුවේ පුතේ ඔය තියෙන නිවසේ ඉඳලා ප්‍රධාන මැනුම් රේඛාවට තියෙන අනුලම්බය නේද? එතකොට අන්නේ දුරවල් අපි කොහොමද සටහන් කරගන්නේ කියලා බලමු. බලන්න ඔය නිවසේ පළවෙනි මුල්ලට ප්‍රධාන මැනුම් රේඛාව දිගේ මීටර් 4ක් දුර ගියාම තමයි අනුලම්බය පටන් ගන්න කියලා තමයි ඔය මීටර් 4යි කියන එක ප්‍රධාන මැනුම් රේඛාවේ ලියලා අපි සටහන් කරේ. ඔව්. ඒ වගේම ඒ 4ක් ගියපු තැන මීටර් 2ක් දුරින් තමයි ගොඩනැගිල්ලේ මුල්ල තියෙන්නේ කියලා තමයි දැන් ඔය මීටර් 2යි කියලා සලකුණු කරලා තියෙන්නේ. එහෙනම් ඔන්න ඔය ආකාරයට තමයි අපි දත්තවලට තියෙන දුරවල් ලකුණු කරගන්නේ. එහෙනම් දෙවෙනි මුල්ලට ප්‍රධාන ධම්මල් රේඛාව දිගේ මීටර් 5.5ක් ගියාම ඒ වගේම මීටර් 4ක් දුරින් තමයි ඔය අනුලම්බේ තියෙන්නේ. එහෙම නැත්නම් ඔය අනුලම්බේ දිග මීටර් 4ක් වෙනවා. මුල්ල තියෙන්නේ මීටර් 4ක් ඈතින්. ඒ වගේම අපි ගත්තොත් එහෙම චෙක් ලයින් එක, එහෙම නැත්නම් ආවේක්ෂණ රේඛාව, ප්‍රධාන රේඛාව මීටර් 5ක් ගියපු තැන නේද? ඔව්. ඒ වගේම යට තියෙන රේඛාව, එහෙම නැත්නම් පහළ තියෙන ප්‍රධාන මැනුම් රේඛාව මීටර් 3ක් ගියපු තැන ඉඳලා ප්‍රධාන ධම්මල් රේඛාව මීටර් 5ක් යන තැනට තමයි සම්බන්ධ වෙන්නේ මේ කියපු ආවේක්ෂණ රේඛාව. ඒකේ දුර මීටර් 4ක් වෙනවා. ඒ වගේම ඉහළින් තියෙන ප්‍රධාන මැනුම් රේඛාව ඉඳලත් ඔය කියන ප්‍රධාන මැනුම් රේඛාවට මීටර් 4ක් දුරින් තමයි චෙක් ලයින් එක, එහෙම නැත්නම් ආවේක්ෂණ රේඛාව සම්බන්ධ වෙන්නේ. ඔන්න ඔය ආකාරයට තමයි දුවේ පුතේ ඉඩමේ තියෙන සියලුම දත්තවලට පාඨාංක ලබා ගැනීම සිද්ධ කරන්නේ. එතකොට මම මේ වෙලාවේ සලකන්නේ ඔය නිවසට දත්ත සලකුණු කරන හැටි විතරයි. ඉතින් නාන තටාකයට හෝ පොකුණකට හෝ ගහකට දත්ත සටහන් කරනවා නම් මේ විදිහටම අනුලම්බ මනින්න ඕන. හරි දුවේ පුතේ, මේ මිනුම් ලබා ගැනීම දිහා සැලකිලිමත් වෙන්න ඕන විශේෂ කරුණු කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි මිනුම් ලබා ගන්න කෙනා නෙමේ සමහරලාවට සිතියම අඳින්නේ. ඒ හින්දා ඒ සිතියම අඳින කෙනාට බලා ගන්න පුළුවන් වෙන්න ඉතා පැහැදිලි ඉලක්කම් හා අකුරු භාවිතා කරලා අපි මිනුම් සටහන් කිරීම සිද්ධ කරන්න ඕනේ. ප්‍රධාන මිනුම් සටහන. එහෙම නැත්නම් අපි මැනගත්ත දත්ත ටික ඉස්සර ලකුණු කරේ තනි කොලේක. හැබැයි දත්ත සංඛ්‍යාව අති විශාලයි නම් එක් එක් ධම්මල් රේඛාව සඳහා වෙන වෙනම ශේෂ්ත්‍ර පොතේ පිටු වෙන් කරගෙන එක් එක් ධම්මල් රේඛාව, එහෙම නැත්නම් මිනුම් රේඛාව වෙන වෙනම සටහන් කිරීම සිද්ධ කරන්න ඕනේ මිනුම් ප්‍රමාණය වැඩි නම්. හැබැයි එහෙම මිනුම් ගොඩක් නැත්නම් අපිට පුළුවන් එකම තැන එක පිටුවක මේ දත්ත සටහන් කිරීම සිද්ධ කරන්න. හොඳයි, ඒ කරුණ පිළිබඳවත් සැලකිලිමත් වෙන්න ඕනේ අපි ධම්මල් මැනීම සිද්ධ කරගෙන යද්දී. ධම්මල් මැනීමේ ක්‍රමවේදයත් එක්ක අද දවසේ මම සෛද්ධාන්තික කොටස කතා කරන්න බලාපොරොත්තු වෙච්ච සෛද්ධාන්තික කොටස ඉවර කරනවා. අපි බලමු එක්වෙනින්ම අද දවසේ අපි මොනවද කතා කළේ කියලා. අපි කතා කරා බිම් මැනුම කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම අපි කතා කරා ධම්මල් බිම් මැනුමේ පාරිභාෂික වචන මොනවද කියලා. ඒ වගේම අපි කතා කරා ධම්මල් බිම් මැනුම සිදු කරන ආකාරය කතා කරා. දැන් එතකොට මින් එහාට පුතේ අපිට තියෙනවා ධම්මල් සිතියම පිළියල කරන්න, ඒ වගේම මේ ධම්මල් බිම් මැනුමේ වාසි අවාසි කතා කරන්න. එතකොට ඒ සඳහා අද තියෙන කාලය අපිට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එහෙනම් අපි ඒ ගැන කතා කරන්නේ ඊළඟ පාඩමේ. හොඳයි, එහෙනම් අපි අද කතා කරපු ටිකෙන් මුලින්ම යමු මෙන්න මේ අභ්‍යාසය. බලන්න එතකොට ධම්මල් බිම් මැනුමේදී ත්‍රිකෝණ නිර්මාණය පිළිබඳ වගන්ති කීපයක් පහත දැක්වේ. බලන්න, ඉඩමක් යාබදව ගඟක් ගලා බසිනම් ඒට සමාන්තරව ගමන් කරන පරිදි ත්‍රිකෝණ සැලසුම් කළ යුතුය.
ඔවුදුවේ පුතේ ගඟක් ගලාගෙන බසිනවා නම් ඔය ගඟ හරහා දම්වැල් රේඛාව දැම්මොත් එහෙම දම්වැල් කියන උපකරණය බරින් වැඩි නිසා ගඟ දිගේ ඔව් මේක ගඟේ ගිලෙනවා එහෙම වුණොත් එහෙම අපිට ඍජු රේඛාවක් හදා ගන්න බැරි වෙලා යනවා ඒ වගේම ගඟක් හරහා මිනුම් කටයුතු කරන්න ගියහමත් අමාරුයි නේද ඔව් එහෙනම් මේ ප්‍රකාශය ඇත්තෙම නිවැරදි හැබැයි දුවේ පුතේ ඒක අනිවාර්ය නැහැ ගඟක් හරහා යන්න වුණොත් යම් කිසි වෙලාවක අනිවාර්යෙන් ආ යුතු වුණොත් ඒ යන්නත් ක්‍රම තියෙනවා හැබැයි මෙහෙම කරන්න පුළුවන් නම් සොදසුයි ඒ හින්දා අපිට මේක නිවැරදි ප්‍රකාශයක් විදිහට සලකන්න පුළුවන් ඒ වගේම තමයි පටු ත්‍රිකෝණ තෝරාගත යුතුයි කියන ප්‍රකාශය බලන්න පටු ත්‍රිකෝණ නෙමෙයි අපි තෝරා ගන්න ඕනේ මනාව සැකසූ ත්‍රිකෝණ කියලා අපි කතා කරා එහෙනම් දෙවෙනි එහෙම නැත්නම් B ප්‍රකාශය වැරදි එතකොට C ප්‍රකාශය දැනටමත් කියවුණා මනාව සැකසූ ත්‍රිකෝණ තෝරාගත යුතුයි කියන ප්‍රකාශය හරි නේද දුවේ පුතේ ඔව් දැන් ඉස්සෙල්ලා අපිට අර පළවෙනි ප්‍රකාශයේ ඇති වුණු අපි කියන්නේ දෙගිඩියාවක් ඇති වුණා කියලා නේද ඔව් ඒ ප්‍රශ්නෙත් මෙතනදී निराකරණය වෙනවා C පමණි කියලා උත්තරයක් දීලත් නැහෙනේ ඔව් ඒ හින්දා අපිට යන්න පුළුවන් ඒ සහ C පමණි කියන උත්තරේ නිවැරදි කියලා හොඳයි දුවේ පුතේ එහෙනම් මෙතන නිවැරදි උත්තරේ වෙන්නේ දෙවෙනි පිළිතුර A සහ C පමණි කියන පිළිතුර හොඳයි අපි තවත් අභ්‍යාසයකට යමු බලන්න දම්වැල් මැනුමේදී දෘෂ්ටි චතුරස්‍රය යොදා ගන්න ලබන්නේ අපි දැක්ක දෘෂ්ටි චතුරස්‍රය කියන උපකරණය හැබැයි මේක අපිට පාසල් වලට ඇවිල්ලා නෑ දුවේ පුතේ මොකටද අපි යොදාගත්තේ වස්තුවකට ඇති දුර මැනීම සඳහායි නෑ ඒක වැරදි අනුලම්බ ස්ථාන සෙවීම සඳහායි ඒ කතාව නම් හරි මෙතනදී මතක තියාගන්න ඕනේ වැදගත් කරුණක් තියෙනවා පුතේ දෘෂ්ටි චතුරස්‍රයේ කාර්යය විදිහට අනුලම්බ මැනීම සඳහායි කියලා යම් කිසි තැනක දූල පුතාලට හම්බුනොත් ඒක වැරදි අනුලම්බ මනින්න දෘෂ්ටි චතුරස්‍රයට බෑ අනුලම්බ තියෙන ස්ථානයේ සොයා ගන්න විතරයි දෘෂ්ටි චතුරස්‍රයෙන් පුළුවන් ඒක මතකේ තියාගන්න හොඳයි ඒ හැබැයි එතකොට මතක තියාගන්න අනුලම්බ මනින්න අපිට මිනුම් පටියක් අවශ්‍යයි තුන්වෙනි පිළිතුරත් බලමු අපි ප්‍රධාන රේඛාව ලකුණු කිරීම සඳහායි වැරදි භූමිය මත මැනුම් පොළවල් ලකුණු කිරීම සඳහායි නෑ දෘෂ්ටි චතුරස්‍රය ඒකට පාවිච්චි කරන්නේ නැහැ දිශා සොයා ගැනීම භාවිතා කරන්නේ අපි මාලිමා යන්ත්‍රය එහෙනම් ඒ ප්‍රකාශයත් වැරදි එහෙනම් දුවේ පුතේ මෙතනදී නිවැරදි ප්‍රකාශය වෙන්නේ දෙවෙනි ප්‍රකාශය අනුලම්බ ස්ථාන සෙවීම සඳහායි කියන එක හොඳයි අපි තවත් අභ්‍යාසයක් බලමු බිම් මැනීම සඳහා භාවිතා වන උපකරණ කීපයක් පහත දැක්වේ දම්වැල් මැනුම සඳහා අවශ්‍ය උපකරණයි අහන්නේ දුවේ පුතේ බලන්න දම්වැල් අවශ්‍යයිද ඔව් එහෙනම් ඒ ප්‍රකාශය එහෙම නැත්නම් ඒ අවශ්‍යයි ඇලිඩේඩේ අවශ්‍යයිද ඔව් දැන් ඇලිඩේඩේ කියන එක අපි කතා කරා පසුගිය පාඩමේ දැන් දන්නව දූල පුතාලා භාවිතා කරන්නේ තල මේස මිනිතේට එහෙනම් අවශ්‍ය නැහැ පෙළ ගැන්නුම් රිටි අවශ්‍යයිද ඔව් ප්‍රධාන දම්වැල් රේඛාව මීටර් 50ට වඩා වැඩි වුණොත් එහෙම ඍජු රේඛාවක් හදාගන්න පෙළ ගැන්නුම් රිටි අවශ්‍යයි මාලිමාවක් අවශ්‍යයි දිශාව මැනගන්න ස්වයංක්‍රීය ලෙවලයක් කියන උපකරණය අපිට අවශ්‍ය වෙන්නේ නැහැ එහෙනම් පිළිතුරු වෙන්නේ A C සහ D එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ පුතේ තුන්වෙනි පිළිතුර හොඳයි දුවේ පුතේ එහෙනම් ඔන්න ඔය අභ්‍යාස තුනත් එක්ක අද දවසේ මම පාඩම අවසන් කරනවා එතකොට ලබන සතියේ පාඩමෙන් අපි මෙන්න මේ කොටස් ටික ලබාගත් දත්ත භාවිතා කරලා සිතියම් පිළියෙල කිරීම සහ දම්වැල් බිම්මැනීමේ වාසි අවාසි කතා කරලා අනෙකුත් බිම්මැනීමේ ක්‍රම ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා එහෙනම් නොවරදවාම ලබන පාඩමෙන් ඊළඟ පාඩමෙන් අපිත් එක්ක එකතු වෙන්න කියලා ඉල්ලා සිටිමින් පාඩම මෙතන අවසන් කරනවා එහෙනම් දූල පුතාලා හැමෝටම ආයුබෝවන්